ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව කිරීමේදී වම දකුණ ලෙස සාමාන්‍ය ගමනින් ඉදිරියට ගියෙමි. එවිට මට යටිපතුලේ ලනු පැදුරේ ගැටීම් වල ගොඩලි ලෙසින් දැනුනි. ගොඩලි වලදී පතුලට සියුම් රිදීමක් දැනුනි. උඩ සක්මන් මළුවේදී පළමුව ගමට බාධා විය. කුරුළු හඬ අවට පරිසරයේ හඬ වගේ භාවනාවට බාධා විය. ටික වේලාවක් යන විට එය මට සාමාන්‍ය දෙයක් ලෙසින් දැනුනි. ඒ ගැන විශේෂ අවධානයක් ගතේ නැත. මම සක්මන් කිරීම ඉදිරියට කෙළෙමි. ටික වේලාවක් එන විට මගේ බත් කෙරි දෙක තද වෙනසේ දැනුනි. යටිපතුල දැවිල්ල ගතියක් ඇති විය. තව දුරටක් සක්මන් භාවනාව කරන විට මගේ ඉන පෙදෙසින් පහළ පමණක් ඇතිසේයක් දැනුනි. උඩ කොටස ගැන එවැනි දෙයක් නොදැනුනි. පතුලට සීතල ගතියක් දැනුනි. සක්මන ගැන එපමණක්ම අවධානය මනාව තිබිනි. සක්මන ගැන පමණක්ම අවධානය මනාව තිබිනි. ඔය ඒක අර මා කලින් වාර්තා දෙකට කිව්වා වගේ අරේ මේ බාදයි කියලා මේ රචනෙම ලියලා තියෙනවා. නමුත් පහුවෙනකොට බාධාව ගණන් ගන්න නැතුව ගිහිල්ලා ඒ ඔක්කොම ඇස්සේ ආනාපානේ ධක්මන බලන්න පුළුවන් කියලා. ඉතින් එතකොට ආනාපාන නම් ඉතින් බලාගෙනකොට කෙටි වෙනවා දික් වෙනවනේ. ඉතින් ඒ නිසා ඒ වගේ මොකද්ද සක්මනේදී වෙන විපරිණාමය? මොකද්ද සක්මනේදී ඇති වෙන වෙනස් වීම? මොකද්ද අක්මනේ ඇති වෙන රූපාන්තරණ කියලා ගත්තොත් සක්මනත් ආයාසයෙන් කරපේක ඉබේම වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ විදිහට අර බාධා කරදර අඩු වෙනවා වගේම ඒ සක්මනටම Taman යෙදිලා යනකොට අපි නිස්සාරණ වන භාෂාවෙන් කියන්නේ අපි gediya pitin සක්මන් කරනවා. බලන්නේ එක විතරයි කරන්නේ. බාධක අයින් කරන්න යන්නේත් නෑ. ඒ බාධක ටික වෙලා ගියා තුනී වුණාට පස්සේ සක්මනත් අනායාසයෙන් ඉබේම සිද්ධ වෙනකොට ඒක තමයි ශරීරයට දෙන්න පුළුවන් උපරිම ව්‍යායාමය. ඒකෙන් තමයි ශරීරය සැතපෙන්නේ, ශරීරය සැනසෙන්නේ. ඉතින් ඒ වගේ දෙයක් දැකගත්තට පස්සේ අපිට තේරෙනවා මේ ජීවිතයේ තියෙන ඕනම කරදරයක් තුලින් අපිට විවේකයේ සකස් කරගන්න පුළුවන්, විනෝදේ සකස් කරගන්න පුළුවන්. හැබැයි ඉතින් මේ වගේ දැන කියලා පුරුදු කරන්න. පුරුදු කරලා 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 ඕනේ කරදරයක් තැන්න ගියාම ඕනේ කරදර කරන එක කරදර කරපු දෙයින් තමන් කරන වැඩේත් එක්ක ඒකේ විපරිණාමය බලන්න පුළුවන් වෙනවා. එතකොට ශාරීරිය සැනසෙනවා.